විවිධ ආබාධ ඌනතා තියෙන අපේම සහෝදර සහෝදරියන් දරුවන් ගැන අපි අද කතා කරන්නේ දෙමව්පියන්ට ලොකු ගැටලුවක් තියෙනවා පාසලට ලොකු ගැටලුවක් තියෙනවා මේ අයට අවශ්‍ය උපකරණ මොනවාද මේ උපකරණ කොහොමද පාවිච්චි කරන්නේ ඒකෙදි මොනවද අපිට ගුරුවරු විදිහට කරන්න පුළුවන් මේක ඉතාම පළල් පරාසයක තියෙන මාතෘකාවක් එතකොට ළමයාට පොඩි කාලේ මොන වගේ උපකරණද පාවිච්චි කරන්නේ පාසලේදී මොනවද කියන මේක අපි ගොඩක් කතා කළ යුතු ප්‍රශ්නයක් ඔව් ඇත්තටම විශේෂ අවශ්‍යතා උපකරණ විශේෂ කියන්නේ ඉන්ද්‍රිය ඌනතාවයක් නිසා ශාරීරික ඌනතාවයක් නිසා අපි ඒ වෙනුවෙන් ඒ බාධාව දුරලා ගන්න යොදා ගන්නා උපකරණය ඒක තමයි මේ විශේෂ අවශ්‍යතා උපකරණ ඉතින් මං හිතන්නේ ඒ ගැන ලොකු අවබෝධයක් තියෙන්න ඕනේ විශේෂ අවශ්‍යතා ගැටලුවක ඉන්න දරුවෙගේ අම්මලාටත් ඒ වගේ පුද්ගලෙක්ටත් විශේෂයෙන් අපි දන්නවා දියුණු රටවල බටහිර රටවල ගොඩාක්ම එක්ෙක් දරුවාට ගැළපෙන විදිහට උපකරණ සකස් කරනවා නිර්මාණය කරනවා ඒකම ප්‍රතිතෙරපි ක්‍රම සඳහා ස්පීච් තෙරපි භෞතික චිකිත්සාව නැත්නම් ෆිසියෝതെරපි මේ සඳහා විශේෂ වූ උපකරණ සකස් කරනවා අපිත් අපිට පුළුවන් විදිහට අපේ විශේෂ අධ්‍යාපන ඒකකයේ වෙන්න පුළුවන් පාසල්වල එක් එක් අපි දරුවාට ගැළපෙන උපකරණ අපි දේශීය දේවල් වලින් බොහෝ වෙලාවට ඉතාම ඵලදායී විදිහට අපි සකස් කරනවා ඒ වුණාට මම හිතන්නේ මේ ලංකාවේ ගොඩක් වෙලාවට මට අත්දැකලා තියෙන දෙයක් තමයි මම ඇත්තටම සමාජ මාධ්‍ය ජාලා විතර නෙමෙයි සමාජයේ පොළොවටම බැහැලා මම යනවා හොයාගෙන ගම්නියන් වලට ගිහිල්ලා ඒ ආබාධිත පුද්ගලයන්ගේ ප්‍රශ්න බැලුවාම ඇවිදින්න බැරි දරුවෙක් ගියොත් ඒ අම්මා ඉල්ලන්නේ පැම්පර් එකක් එතකොට ඇවිදින්න බැරි දරුවෙක් දැක්ක හැටි ඉල්ලන්නේ රෝද පුටුවක් ඉතින් මෙතන ලොකු ගැටලුවක් තියෙනවා සර් මේක අපි හදන්න ඕනේ ඇත්තට මේගොල්ලන්ව ශක්තිමත් කරන්න ඕනේ මේක නෙවෙයි ඉස්සෙල්ලම වෙන්න ඕනේ කියලා දැන් මගේ එක දරුවෙක් මේ කිව්වාගේ සෙරිබල් පෝල්සි ඒ කියන්නේ යා අර පස්ස උලාගෙන යන ළමෙක් ආවේ මම මේ ටීචර් එක්ක එකතු වෙලා මම කිව්වා දැන් ඒකට ඔය වගේම තමයි රෝද පුටුවක් තමයි ඒ අම්මා ඉල්ලුවේ මං කිව්වා නෑ අම්මා අපි රෝද පුටුවක් නෙමෙයි මෙයාව කෙලින් පය ගහලා නැගිටින්න පුළුවන් මානසික තත්ත්වයක් ගොඩ නගමු ඒක භෞතික තත්ත්වයක් අපි ගොඩ නගමු අපි ඒකට ෆිසියෝതെරපි ක්‍රම ක්‍රමානුකූලව යමු කියලා ටීචර්කට ගොඩක් එකඟ වුණා අපි ඒකට අවශ්‍ය ඒ පාසලේ අවශ්‍ය දේවල් සකස් කෙරුවා ගෙදෙද්දි කරන්න ඕනේ ඒ කෙරුවා ප්ලෑන් එකක් හැදුවා මාස 3කින් කොයි මට්ටමටද ගන්න මාසකින් කොයි මට්ටමටද මාස 3කින් කොයි මට්ටමටද අපි අවුරුද්දක් තුල මෙයා දියුණු කරන්නේ කොහොමද කියලා ඊට පස්සේ අපි අවුරුදු 3ක් යනකොට අර පස්සෙන් පාසලට ඇවිද ඇවිද ගිය දරුවා එයා ටිකක් අමාරුවෙන් නමුත් නැගිටලා යන තත්ත්වයට ගත්තා. ඔව් දැන් ඒස සර් අධ්‍යාපනික මට්ටම දීලා උගන්නපු නිසා නම් යොමු කරපු නිසා නමුත් අපි ගම්වලට ගිහාම හරිම ගැඩු තත්ත්වයක් තමයි ඉක්මඩ රෝද පුටුව ඉල්ලන්නේ ඉක්මඩ පැම්පර් එකනේ මම හිතන්නේ දෙමව්පියෝ දැනුවත් වෙන්න ඕනේ තමන්ගෙට ඇවිදින්න බැරි දරුවෙක් ඉපදුනහම මෙයා පුටුවේ තියන්න ඕන කියන එක නෙවෙයි ඉස්සෙල්ලම මෙයාට ඇවිදින්න පුළුවන්ද කියන එක බලන්න ඕනේ ඉතින් ඒ තැනට මොනවද කරන්න ඕනේ කියන එක අවබෝධයක් නැහැ කෙලින්ම වාඩි කරවන්න නැතුව සුදුසු ක්‍රමවේදයේ මොකද්ද මේ ඇවිද්දවන්න ඒකට යන්න ඕනේ නේද සර් ඔව් ඒකෙදී ඔබට ගොඩාක් ඉන්නා වෛද්‍යවරු මග පෙන්නනවා බොහෝ වෙලාවට ළමා රෝහල වෙන්න පුළුවන් ඒවැ ලොකු මග පෙන්වීමක් කරනවා ඒකම විශේෂයෙන් ඒ අයට අවශ්‍ය උපකරණ ඒව කොහොමද පාවිච්චි කරන්න කියලා පාසලේ ගුරුතුමිය විශේෂයෙන් විශේෂ අධ්‍යාපන අධ්‍යක්ෂවරයා ගුරු උපදේශකවරයාටත් අවබෝධයක් තියෙනවා ඉතින් ඒ අයගේ සහාය අපිට ගන්න පුළුවන් ඉතින් අපිට ගොඩාක් අපි ඒ පිළිබඳව අවධානය යොමු කරනවා ඒ අයට උදව් කරනවා එතකොට අපිට පේන්නේ දෙමව්පියෝගේ ආකල්ප වෙනස් වෙන්න ඕන ඊගාට මේ දරුවාට මොනවද ඇත්තටම අවශ්‍ය සර් දැන් දෙමව්පියන්ගේ ආකල්ප විතරක් නෙවෙයි සමාජයේ මේ සමාජ සේවකයන්ගේ සමාජ සේවකයෝ වැහි වහලා රෝද පුටු දෙනවා එක එක පැම්පර්ස් දෙනවා කිහිලිකරු දෙනවා අත්වාරු දෙනවා හැබැයි ඇත්තටම බලන්න ඕනේ මේ පුද්ගලයාට ඇත්තටම මේ දේ සුදුසුම දේද කියලා දැක්ක හැටිය කෙනෙක් ඇවිදෙන් මං දැකලා තියෙනවා සවන් කන ඇහෙන්නේ මෙච්චර ඔපරේෂන් එකකට මෙච්චර යනවා කියලා දානවා නමුත් අර කොක්ලියා ඉම්ප්ලාන්ට් වගේ කන ශංක පද්ධති එකකට යන්න ඉස්සෙල්ලා බලන්න ඕනේ දෙමව්පියන්ගේ මනස ඒක නඩත්තු කරන්න පුළුවන්ද කියන එක ඒ වගේ ලොකු අවබෝධයක් මං හිතන්නේ මදි ලංකාවේ ඔය ඒක හොඳම තත්ත්වය තමයි ඒක දෙමව්පියෙකුට මේ ලොකු දෙයක් නෙමෙයි හියරින් ඒඩ් එකක් දීලා ඒකේ බැටරියට ඒ පොඩි ෂූටි බැටරිය සතියයි පාවිච්චි කරන්න පුළුවන් එතකොට ඒ දෙමව්පියන්ට ඒක නඩත්තු කරගන්න බෑ බැටරියට රුපියල් 300ක් විතර ඒ කාලේ යනවා කිව්වා ඉතින්
දැන්ස නඩත්තු කරගන්න බැරිනම් අපි කන්න ශංකපත්තිති බද්ම සල්ලි කර්මයකට යන්න සල්ලිකුතු කරනවා මාධ්‍ය ජාලාවතු. එතකොට මේ සුදුසු පිළිවලද මෙයාට මේක හැමදෑම කරන්න පුළුවන්ද? අන්න ඒ අවබෝධය මං හිතා නෙමදි. ඒ නිසා අපි හැමදිස්සම දෙයක් උදව් කරනකොට සමාජ මාධ්‍ය ජාලාව තුළ හරින් ගමකට ගිහිල්ලා හරින් ඇත්තටම බලන්න ඕනේ මේක මෙයාට නඩත්තු කරන්න පුළුවන්ද, කරන්න පුළුවන්ද, සුදුසුම දේද කියන එක. ඔව්, ඒකෙදි වැදගත්ම කරුණ තමයි සුදුසුම දේද. අපි හැමතිස්සෙම උපකරණවල ප්‍රයෝජන ගන්න ඕන. ඒ තුළින් තමයි යාගේ ඌනතාවේ අවම කරන්න පුළුවන්. සමහරලාට ඌනතාවේ සම්පූර්ණයෙන්ම නැති ගන්න පුළුවන්. උදාහරණයක් රීඩින් ප්‍රශ්නයක් වෙනවා අවුරුදු 40දී බොහෝ අයට. ඒතර කණ්ණාඩිය දැම්මම ගැටලුවක් නෑ. හැබැයි කණ්ණාඩිය නැති වෙලාවට එයත් විශේෂ අවශ්‍යතාවයක් කෙනෙක්. එයාටත් ගැටලුවක් තියෙනවා. සමහරුන්ට මේ අපි දන්නවා දැන් කර්ණ ශංක බද්ධය කියන එක මේ හියරින් ඒ කියන්නේ ශ්‍රවණ උන්තායට කරනවා. ඒ තුළින් ලොකු ප්‍රතිඵල ලැබෙනවා. ඒක ලොකු ජයග්‍රහණයක්. ඒකම විවිධ ආබාධ විවිධාකාර ගුණතා තියෙනවනේ. ඒ වැදි අපි විවිධ අපි අන්ධ කෙනෙක් ගත්තයන් පස්සේ බ්‍රේල් රයිටර් වෙන්න පුළුවන්, විවිධ සුදුසැරටි වෙන්න පුළුවන්, විවිධ දේවල් වලින් ඒගොල්ලන්ට ඒ ගැටලු අවම කිරීම සඳහා අපි සර් හොඳයි සුදුසැරටි කීප එක ලංකාවේ මං හිතන්නේ විශේෂ අවශ්‍යතා ඇති පුද්ගලු සුදුසැරටි පාවිච්චි කරන පුද්ගලය සුදුසැරටි වටිනාකම අනිත් පුද්ගලට අවබෝධයක් නැහැ. මේක ගගහ යනවා කියලා තමයි හිතන්නේ. නමුත් ඒ ගැන අවබෝධයකුත් නැහැ. එහෙනම් විශේෂ අවශ්‍යතා උපකරණ ගැන අපි කතා කරන්න ඉස්සෙල්ලා මේ උපකරණවල වටිනාකමත් කියා දෙන්න ඕනේ මේ ආබාධිත පුතත්වයට පත්වෙච්ච පුද්ගලයන්ට තියෙන. ඔව්, ඒකෙදි ඔරියන්ටේෂන් ඇන් මොබිලිටි කියනවා, නැත්නම් දිශානතිය හා චලතාවය. එතකොට සුදුසැරටින් අපි මූලිකව අපේක්ෂා කරන්නේ ඒක. ඒකම එයාගේ ආරක්ෂාව සහ එයාට නිවැරදිව ගමන් කිරීමත් අනිත් අයට මෙයාගේ තත්ත්වයේ තේරුම් අරගෙන එයා එක්ක සමාජයකට ගැළපීමත් මෙතනදී අවධානය යොමු කරනවා. ඉතින් අපි ගත්තයන් පස්සේ සෑම විශේෂ අවශ්‍යතා කෙනෙකුටම ඒ අවශ්‍යතාවයට අපිට යම්කිසි උපකරණ වලින් වඩා ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්. ඔව්, දැන් ඒ වගේම සර් අර පැම්පර්ස් පැම්පර්ස් එක මම හිතන්නේ ගමකට ගියාම ගම්වල සමහර දෙමව්පියෝ එක තැන්වල යන සෙල්බල් පොලිසික් තත්ත්වයේ දරුවන්ට පැම්පර්ස් අන්දනවා. මම හිතන්නේ කුඩා කාලේ අපිට නම් පැම්පර්ස් ඇන්දිවේ නෑ, රෙදි කෑල්ලක් කියලා තමයි ඇන්දිවේ. මේ ආකල්පත් අපි වෙනස් කරන්න ඕනේ සර්. ඔව්, දැන් ඒවෙන් සමහරලාට උදේ ඉඳන් රෑ වෙනකම් මේ එකම ඇඳලා නේද ඒවෙන් වෙන සෞඛ්‍ය ප්‍රශ්න එනවා. ඉතින් දෙමව්පියනේ අපි මේකදී හරීම පරිස්සම් වෙන්න ඕන. අපි තේරුම් ගන්න ඕන මොකද්ද මේ දරුවාට අපි ලබා දෙන්න ඕනේ උපකරණය. සමහරලාට මේ කිව්වාගේ දෙමව්පිය හිතා ගන්න බැරි තරම් මුදල් වැය කරනවා. ඉතින් මේ වෑදී මීට වඩා ප්‍රමිතියක් තියෙන්න ඕන. අපි හිතන්නේ රජයත් මීට වඩා මැදිහත් වෙන්න ඕන. මැදිහත් වෙලා සමහර ව්‍යාපාරිකයන් ලොකු විදිහට දෙමව්පියන්ගෙන් මුදල් ඒ වෙනුවෙන් ලොකු මුදල් වැය කරනවා. ඉතින් එහෙම නෙමෙයි, ඊට වඩා ඵලදායීව බොහොම අවම උදලකින්. නමුත් පැම්පර්ස් අන්දන දරුවට පැම්පර් එක නෙමෙයි වැදගත් වෙන්නේ. මං හිතන්නේ යාව එක තැන තියාගන්න උවමනාවක් තියෙන ඇඳේම තියෙන අම්මල තාත්තලා තමයි මේ පැම්පර් එක දාලා තියන්නේ. නමුත් එයාව නැකිට්ටවල ඇවිදගෙන යන්න උත්සාහ කරන දෙමව්පියෝ මං හිතන්නේ අඩුයි පැම්පර් එකක් දාලා තියන් ඉන්නවා. ඉතින් සමාජයේ මං හිතන්නේ විශේෂ අවශ්‍යතා තියෙන විවිධ ශාරීරික ගැටලු තියෙන එක්තැන් වෙලා ඉන්න දරුවන්ගේ අම්මල තාත්තලා මේ ගැන ලොකු අවධානයක් යොමු වෙන්න ඕන නේද සර්? ඔව්. ඉතින් ඒකේ ගොඩක් වෙලාවට විවිධ ඌනතා තියෙන දරුවන්ට අපි අද කතා කරුවේ සමාජයේ ලොකු සමාජ ප්‍රශ්නයක් මේ දෙමව්පියන්ට තියෙන ගැටලුවක්. ඉතින් දෙමව්පියන්ට අපි මේකෙදි සහාය වෙන්න ඕන. සමාජ සේවා දෙපාර්තමේන්තුව, සමාජ සේවා අමාත්‍යාංශය ඒකම විවිධ මේ කිව්වාගේ සංවිධාන ගොඩාක් දේවල් දෙනවා. මේවෙන් වඩා ඵලදායි වෙන්න එපා දෙන දේ. ඒකයි අපි දරුවන්ට මොන උපකරණද පාවිච්චි කරන්නේ. මේවෙන් කොහොමද යාගේ ගැටලුවට අපි වඩා ඵලදායි විදිහට මැදිහත් වෙන්නේ කියන එක. සර් හැබැයි ඒකත් හරි. මම මෙහෙම කියන එක වැරදිද දන්නේ. මොකද උග්‍ර ශ්‍රවණ ඌනතා දරුවෙක්ගේ අම්මා කෙනෙක් හැමදෙස්සම හිතට ගත යුතු දෙයක් තමයි සාමාන්‍ය පන්ති කාමරයේ විශේෂ ඒකකයකට ඉන්නවට වඩා එයාට විශේෂ ඉගෙනුම් ක්‍රමයක් තියෙන බිහිරි විද්‍යාලය වගේ පාසලක ගිහිලා ඉගෙන ගන්න එක. මොකද ඒක තමයි ඵලදායි වෙනවා කියලා මම හිතන්නේ. නැතුව තමන් මගේ දරුවා මේකේ ලේබල් වෙනවා කියලා හිතන එක නෙවෙයි සුදුසුම දේ. අන්න ඒ වගේ මම හිතන්නේ ඒවත් අපි කතා කරන්න ඕනේ. ඒකේ අර්ථය මේක අපි අන්තර්කරණය ගැන කොච්චර කතා කරුවත් අනිත් ළමයි සයින් ලැන්ග්වේජ් දන්නවා නම් හොඳම තැන පන්ති කාමරේ. දැන් බිහිරි විද්‍යාලයේ නැත්නම් ඒ වගේ ඉස්කෝලේක තියෙන දේ තමයි ශ්‍රවණ උන්ට මධ්‍යස්ථානයක තියෙන තමයි හැමෝම සයින් වලින් කතා කරන්නේ. හැමෝම සයින් වලින් කතා කරනකොට ඒගොල්ලන්ගේ භාෂාවක්
ඒගොල්ලන්ටම මේ ලෝක ප්‍රකට හැමෝම පාවිච්චි කරන භාෂාවක් තියෙනවා. ඒකෙන් ඒගොල්ලෝ ගොඩ නැගෙනවා. ඉතින් ඒකයි ඔබතුමීගේ ඒ තර්කයට මම එකඟයි. මම හිතන්නේ විශේෂ අවශ්‍යතා උපකරණවල වැදගත්කම දැනගන්න ඕනේ. ඇත්තටම එක සුදුසුයිද කියලා දැනගන්නත් ඕනේ. සුදුසුම දේට යොමු වීමත් වැදගත් කියලා මම හිතනවා.